ඉක්මනට එන්න ක්වික් ආවංග එහෙම කියන්නත් පුළුවන් මුලින්ම කියන්න ඕන මෙහෙම කතා කරන්නේ නැහැ කියලා කිසිම තැනක කිසිම සඳහනක් කරන්න බෑ මේ පාඩම ඉවර වුණාට පස්සේ ඕගොල්ලෝ ඕනම් ෆිල්ම් එකක් නැත්නම් ටෙලිග්‍රෑම් එකක් අරන් බලන්න කොහොමද ඒගොල්ලෝ කතා කරන්නේ කියලා මේවා විහිළු නෙවෙයි මේවා ප්‍රැක්ටිස් කරගෙන යනකොට ඕගොල්ලන්ට ඉබේම ප්‍රැක්ටිකල් තමිල් කියන එක ඕගොල්ලන්ට තේරෙන්න පටන් ගනී මේ ආයුබෝවන් වණක්කම් දැන් මේ දෙමළ භාෂාව කතා කරන්න මහා ගොඩක් දේවල් අපි දැනගෙන ඉන්න අවශ්‍ය නැහැ කියන කාරණාව මම ඔයගලන්ට ඉදිරිපත් කරලා තියෙනවා ඒ කියන්නේ අදහසක් ප්‍රකාශ කරන්න අපිට ඇතැම් උපක්‍රම ටෙක්නික්ස් භාවිත කරන්න පුළුවන් කියලා මම පසුගිය පාඩම් වලින් ඔයගලන්ට ඉදිරිපත් කරා මං පාඩම් දෙකක් අරගෙන අවිල්ලා තිනවා මේ වෙනකොට දෙමළ කලඳක්වත් නොදැන දෙමළ කතා කරන්න පුළුවන් කියන මාතෘකාව යටතේ එතනදී මම පොඩක් මතක් කරන්නම් පළවෙනි පාඩමේ මම ඕගලන්ට කියලා දුන්නා පන්නුංග සහ පන්න වේණ්ඩාම් කියන පදයේ භාවිතාව මම එතනදී කිව්වා ඉංග්‍රීසි ක්‍රියාවක් සමග පන්නුංග පන්න වේණ්ඩාම් අපිට භාවිතා කරන්න පුළුවන් කියලා ඒත් සමගම මම තව චුටි චුටි දේවල් ටිකක් ඒ පාඩමේ කියලා දීලා තියෙනවා දෙවෙනි පාඩමේදී මම ඕගලන්ට පන්නුංග සහ පන්න වේණ්ඩාම් කියලා භාවිතා කරන්න බැරි ක්‍රියාපද කීපයක් නිතර නිතර අපි භාවිතා කරන ක්‍රියාපද කීපයක් කියන හැටි මම ඉගැන්නුවා උදාහරණ කීපයක් ගත්තොත් එන්න යන්න කන්න බොන්න කියන්න අන්න ඒ වගේ ක්‍රියාපද 10ක් මම ඕගලන්ට ඉදිරිපත් කරලා තියෙනවා ඒ පාඩම් දෙකම බැලුවේ නැත්තම් බලන්න මම ලින්ක්ස් දාලා තිනවා පල්ලෙහා අදත් මම ඔයගලන්ට කියලා දෙනවා සුපිරිම සුපිරි ටෙක්නික් එකක් ඒ කියන්නේ දැන් මේ ක්‍රියාපදයක් තවත් විග්‍රහ කරලා කියනකොට යන්න කියලා කියන්න පුළුවන් හරි අපි මේක තවත් කියනවා වේගින් යන්න අනේ ඒ වගේ අපි මේවට කියනවා ක්‍රියා විශේෂණ කියලා හරි දැන් ක්‍රියා විශේෂණ දෙමළ භාෂාවේ තියෙනවා අද මම ඔයගලන්ට කියලා දෙන්නේ දෙමළ භාෂාවේ තිබුණට බහුතරයක් ක්‍රියා විශේෂණ ඉංග්‍රීසි භාෂාවේ තියෙන ඒ වචනේ උදාහරණයකට ගත්තොත් speed කියලා කියන්නේ වේගය කියන එකනේ හරි එතකොට ඒ වචනේ ඉංග්‍රීසි වචනේ අපි කොහොමද මේ කතනයට ඇප්ලයි කරගන්නේ මේක තමයි අද පාඩම මේකත් මම මුලින්ම කියන්න ඕන මෙහෙම කතා කරන්නේ නැහැ කියලා කිසිම තැනක කිසිම සඳහනක් කරන්න බෑ මේ පාඩම ඉවර වුණාට පස්සේ ඕගොල්ලෝ ඕනම් ෆිල්ම් එකක් නැත්තම් ටෙලිග්‍රෑම් එකක් අරන් බලන්න කොහොමද ඒගොල්ලෝ කතා කරන්නේ කියලා නැත්තම් එළියේ ඉන්න දෙමළ මුස්ලිම් යාළුවොත් එක්ක කතා කරලා බලන්න ඒගොල්ලෝ මේ විදිහට තමයි කතා කරන්නේ බොහෝ අවස්ථාවල හරි මේ ටෙක්නික් එක තමයි අපි දන්න ඇතැම් ඉංග්‍රීසි වචන ක්‍රියා විශේෂණයක් බවට අපිට හරව ගන්න පුළුවන් චූටිම චූටි ටෙක්නික් එකක් තියෙනවා ඒ තමයි ඉංග්‍රීසි වචනේ අගට ආ කියලා අපි පොඩි රිද්මයක් එකතු කරනවා ද ස්පීඩ් කියලා කියනවනම් ස්පීඩා කියලා රිද්මයක් එකතු කරනවා තේරුණාද දැන් ඒ කියන්නේ ස්පීඩා කියලා මං කියලා කිව්වොත් ඒකේ තේරුම තමයි වේගයෙන් කියන එක දැන් මං කියනකොට පෝංග කියලා කියන්න පුළුවන් යන්න කියලා එතකොට යන්න එපා කියන එක දැන් ඔයගොල්ලෝ දන්නවා පෝහ වේණ්ඩම් දැන් මට කියන්න පුළුවන් වේගෙන් යන්න එපා කියලා කියනකොට එතකොට දැන් මම දන්නේ නැහැ වේගය කියන එකට මම දෙමලෙන් දන්නේ නැහැ හරි නමුත් මං දන්නවා ස්පීඩ් කියන්නේ වේගය මට යට කෙලින්ම කියන්න පුළුවන් ස්පීඩ් අප් පෝහ වෙන්නම් කියලා කියන්න පුළුවන් කිසිදු ගැටලුවක් මෙන්න මේ ටෙක්නික් එකට ගොඩක් දේවල් අපිට කියන්න පුළුවන් හරි මම උදාහරණ කීපයක් ඔයගලන්ට දැන් ඉදිරිපත් කරන්න මම කියනවා හෙමීට යන්න ඒකෙම අනිත් පැත්ත දැන් හෙමීට කියන එක අපි දන්නේ නැහැ මෙදුවාහ කියලා කියන තරම් අපිට නොලෙජ් එකක් නැහැ නමුත් අපිට කියන්න පුළුවන් ස්ලෝ අප් පෝහ හරි සද්ද නැතුව ඉන්න දැන් අපි දන්නවා ඉන්න කියලා කියන්නේ ඉරුංග කියලා කියන්නේ මම කියලා දුන්නා ඒක මම කියන සද්ද නැතුව ඉන්න එතකොට අපිට කියන්න පුළුවන් සයිලන්ට් ආ ඉරුංග හරි මේක තමයි ටෙක්නික් එක කොහොමද සයිලන්ට් ආ ඉරුංග එහෙම කියන්න පුළුවන් හරි මට චුට්ටක් වැඩිපුර දෙන්න කොஞ்சம் එක්ස්ට්‍රා වතංග ටිකක් වැඩියෙන් දාන්න එක්ස්ට්‍රාවා පොඩුංග එහෙම කියන්න පුළුවන්
එතකොට අපිට කියන්න පුළුවන් දැන් පේසුංග පේසුංග කියන්නේ කතා කරන්න පේස වෙන්ඩම් කියවත් කතා කරන්න එපා දැන් මේකට අපිට කියන්න පුළුවන් මේ ඔයා වැඩිපුර කතා කරන්න එපා වැඩිපුර කතා කරන්න එපා ඕවරා පේස වෙන්න ඕවරා පේස වෙන්න ඕව කියලා කියන්නේ වැඩිපුර කියන එක නේ ඕවරා පේස වෙන්න ඔන්නුම් ඉල්ල කියලා කියන්නේ මොකුත් නැහැ විශේෂයෙන් මොකුත් නැහැ විශේෂ මොකුත් නැහැ ස්පෙෂලා ඔන්නුම් ඉල්ල ස්පෙෂලා ඔන්නුම් ඉල්ල තදින් ගැට ගහන්න ගැට ගහන්න කියන එක දන්නෙත් නැත්නම් අපිට කියනවා ටයිප් අන්නුංග කියලා නැත්නම් කට්ටුංග තදින් කියනකොට අපිට කියනවා ටයිට්ටා කට්ටුංග ටයිට්ටා කට්ටුංග නැත්නම් ලූසා කට්ටුංග කියන්නේ ලිහිල්වට ගැට ගහන්න ටයිට්ටා කට්ටුංග කියන්නේ තදට බඳින්න තදට ගැට ගහන්න සමහර වෙලාවල් වල අපි කියනවා අර්ජන්ටා වංග කියලා අර්ජන්ටා වර වුණු අර්ජන්ටා වර වේනු කියන මං ඉක්මනට යන්න ඕන නා අර්ජන්ටා පොහ වේනු නැත්නම් කෙනෙකුට කියන්න පුළුවන් අර්ජන්ටා වංග මේවා විහිළු නෙවෙයි මේවා භාවිතයේ තියෙන දේවල් පරිස්සමට යන්න හරි පරිස්සමට යන්න කෙයාර්ෆුල්ලා පොංග අන්න ඒ මට්ටමටම මේක භාවිත කරන්න පුළුවන් තේරුණාද සතුටින් ඉන්න හැපියා ඉරුඟ සෑඩා ඉරුක වේണ്ടാ එහෙම කියන්න පුළුවන් සෙయ్య මුඩියුම් කියන්නේ කරන්න පුළුවන් මං කියනවා ලේසියෙන් කරන්න පුළුවන් ඊසියා සෙయ్య මුඩියුම් ඔය තියෙන්නේ ප්‍රැක්ටිකල් තමිල් ඊසියා සෙయ్య මුඩියුම් පැහැදිලිව කියන්න කොஞ்சம் ක්ලියරා සොලුංග ක්ලියර් කියන්නේ පැහැදිලි කියන එකනේ ක්ලියරා සොලුංග පැහැදිලිව කියන්න උණුවෙන් කෝපි එකක් දෙන්න උණුවෙන් කෝපි එකක් දෙන්න එහෙමත් කියන හොට්ටා ඔරු කොෆි තංග හොට්ටා හොට්ටා ඔරු කොෆි තංග සූඩා කියන වචනේ තමයි ඒ විදිහට භාවිත වෙන්නේ හොට්ටා ඔරු කොෆි තංග කොණ්ඩේ කොටට කපන්න ෂෝටා වෙට්ටුංග එහෙම කියන්න පුළුවන් කොටට කපන්න ෂෝටා වෙට්ටුංග ටිකක් සැනසිල්ල ඉන්න රිලැක්ස් ආයිරුංග මෙහෙම කියන්න පුළුවන් කොஞ்சம் රිලැක්ස් ආයිරුංග ඉක්මනට එන්න ක්වික්කවංග එහෙම කියන්නත් පුළුවන් ඉතින් ඔන්න ඔය විදිහට ඕගොල්ලන්ට එක් එක් අවස්ථාවන් වල ක්‍රියා විශේෂණයක් හදාගන්න පුළුවන් ඉංග්‍රීසි වචනයක් භාවිත කරලා මම කියන්නේ මේක 100ට 100ක්ම ඇප්ලයි කරන්න පුළුවන් කියන එක නෙමෙයි මම කියන්නේ. නමුත් හුඟක් අවස්ථාවල මේ විදිහට ක්‍රියාවක් තව ටිකක් විශේෂ විදිහට කියන්න පුළුවන් අපිට අවශ්‍ය වෙන්නේ සුළු ඉංග්‍රීසි දැනුමක් සහ මේ ආ කියන ටෙක්නික් එක දැනගෙන සිටීම පමණයි. ඉතින් මේක තමයි මම ඕගොල්ලන්ට අරගෙන ඉන්න තුන්වෙනි ටෙක්නික් එක. මේ ක්‍රමවේදය ප්‍රැක්ටිස් කරන්න මෙයා ප්‍රැක්ටිස් කරගෙන යනකොට ඕගොල්ලන්ට ඉබේම ප්‍රැක්ටිකල් තමිල් කියන එක ඕගොල්ලන්ට තේරෙන්න පටන් ගනී මේ ටෙක්නික්ස් පිළිබඳව ප්‍රශ්න මතභේද මත ගැටුම් තියෙනවා නම් කමෙන්ට් කරන්න මම කමෙන්ට් කරලා ඕගොල්ලන්ට පැහැදිලි කරන්නම් එහෙනම් ලේටා වරන් ලේටා සඳිප්පෝ